एहि पस्सिको एहि पस्सिको एन्न एन्न धर्मय दकिन्न धर्मय दकिन्न नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා මේ ජීවිතේ වඩාත් සාර්ථක වේවා අද දවස වඩාත් යහපත් වූ දවසක් බවටම පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා ජාති ආගම් ભેදකින් තොරව උදේම ඔබේ මනසට ඇති කරගන්න යහපත් වූ සිතුවිල්ල ඔබේ ජීවිතේ වාසනාවන්ත කරනවා එනිසා අපි නිරන්තරයෙන්ම කියන්නේ ඔබේ යහපත් සිතුවිල්ලම ඔබට යහපත් ප්‍රතිඵල ගෙනත් දේවි කියලා ඒ යහපත් සිතුවිල්ල මේ මොහොතේදී ඇති කරගන්න පුළුවන් අපි සමහර ලාවට ජීවිතයේ යහපත් කාලවකවානුව උදා වෙන්නේ තව අවුරුදු දෙකකින් තුනකින් යයි කියලා අපි විශ්වාස කරනවා අපිට පේනවා මේ යහපත් වූ කාලවකවානුව අහවල් කාලයේදී අපිට උදා වී යයි කියලා නිශ්චිතව සඳහන් කරන්න හැකියාවක් නැත්තේ ජීවිතයේ ඔබ පටන් ගත්ත කාලවකවානුව ඉඳලාම අද මොහොත දක්වාම ඔබ සැලසුම් කළ අහවල් කාලයේදී අහවල් කාලයේදී අපිට යම් යම් ආකාරයේහි සතුටුදායි විදිහට ජීවිතය ගත කරන්න පුළුවන් යයි කියලා සමහර වෙලාවට ජන විඥානීය තුළ සමහරත්තන් තමන්ගේ කේන්ද්‍ර කොපිය බලලා තීන්දු තීරණය කරනවා අහවල් කාලයේදී ඔබට වඩාත් හොඳයි කියලා නමුත් කේන්ද්‍රයේ බලලා අපි අහවල් කාලේ වෙනකොට අපට සිකුරු දසාව උදා වෙලා තියෙනවා කියලා හිතුවත් එහෙම ලැබිච්ච සිකුරු දසාවක් ඇත්තේ නැහැ එහෙම හොඳින් ඉන්න පුළුවන් ඉච්ච කාලයක් ඇත්තේ නැහැ ජීවිතය කියලා කියන්නේ ප්‍රශ්නයක් පත්‍රයක්ම තමයි ජීවිතය කියලා කියන්නේම අප දන්නවා මේ 11 හැම නිමේෂයකටම අපිට උත්තර හොයන්න සිද්ධ වෙනවා අද ඔබ මේ එහිපස්සකෝ දේශනාව ශ්‍රවණය කරන වෙලාවේදී gedareka තනියෙන් හුදකලාවලා ජීවිතය ගත කළත් ඔබට සිද්ධ වෙනවා අද දවසේ ඇති වෙන මොහොතින් මොහොත ඇති වෙන දේවල් වලට ඔබට පිළිතුරු සපයා ගන්නට අනාගත කාලයේදී ඔබට යම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙනවා නම් ඒවට ඔබට උත්තර හොයන්න සිද්ධ වෙනවා ඒ නිසා ජීවිතය කියලා කියන්නේ ප්‍රශ්න 15කට විතර හැමදාමත් අපි උත්තර හොයන එක මේ උත්තර සෙවීමේදී අපි හිතන ක්‍රමය පින්වත්නි මේ ක්‍රමයට අනුකූලව තමයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ ඔබ ලෝකේ ග්‍රහණය කරගෙන තිබෙන ප්‍රමාණයට තමයි ඔබ ලෝකේ දකින්නේ කොහොමද කියලා කියන එක ඔබ කොයිතරම් දුරට ලෝකිය අවබෝධ කරගෙන තිබෙනවාද මිනිස්සු අවබෝධ කරගෙන තියෙනවාද සමාජය අවබෝධ කරගෙන තිබෙනවාද ඒ ඔක්කොටමත් වඩා ඔබ කවුද කියලා කියන එක අවබෝධ කර ගැනීම තුළ තමයි මේ තුල තිබෙනා වූ විශිෂ්ටතම ස්වභාවය පෙන්වත්නි අවබෝධ කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ ඒ නිසා බුදුහාමුදුරුවෝ අපට බද්ධීකරත් සූත්‍ර දේශනාවේදී දේශනා කරන්න යෙදුනේ සුභ කාල පරිච්ඡේදයේ අනාගතයේ නෙමෙයි උදා වෙන්නේ සුභ කාල පරිච්ඡේදයේ උදා වෙන්නේ මේ මොහොතේමයි මේ ජීවත්වන නිමේෂය මේ මොහොතම තමයි ඔබට සුභ වෙන්නේ යම් කිසි කෙනෙක් ඊතාමත්ම පිරිසුදු චේතනාවකින් යුක්තව මේ මොහොතේදී යම් කිසි ක්‍රියාවක් කරන්නේද අද ඔබ නිවසින් බැහැරට ගිහිල්ලා දහවල් කාලයේදී ඔබ යහපත් වූ ක්‍රියාවක ඔබ නිරතවන්නේද රාත්‍රී කාලයේදී ඔබ නිරතවන්නේද ඒ නිරතවන හැම තැනකදීම පින්වත්නි ඔබට යහපත් වූ දවසක් යහපත් වූ රාත්‍රියක් බවට පත් වෙනවා එනිසා අපි ලෝකය නිර්මාණය කරගන්නේ අපිමයි වෙන කවුරුවත් නෙමෙයි මේ ලෝකය නිර්මාණය කරගන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න ලැබුණා ඔබ දකින දෘෂ්ටියට අනුකූලව තමයි ඔබට ලෝකේ පෙනෙන්නේ යම්කිසි කෙනෙක් වැරදි විදියට ලෝකයේ දිහා බැලුවොත් ඔහුට වැරදි විදියටම පෙනෙන්නේ වැරදි දෘෂ්ටියකමයි පෙනෙන්නේ යම්කිසි කෙනෙක් සුභවාදී විදියට ලෝකයේ දිහා බැලුවොත් ඔහුට සුභවාදී විදියට ලෝකයේ දිහා බලන්නට පුළුවන්කමක් තියෙනවා මම මේ කාරණාව පිළිබඳව ඔබට සඳහන් කළේ හේතු කුමක්ද අපි සමහර වෙලාවට අපි සමහර සිදුවීම් පිළිබඳව අපි දිගින් දිගටම හිත හිත කල්පනා කර අපේ ජීවිතය ගත කරනවා අතීතේ ජීවිතේ බොහෝ දේවල් ඔබට පාඩම් කියලා දෙනවා තමයි. ඒ අතීතේ පිළිබඳව වැළලි වැළලි අපේ ජීවිතේ ගත කරන්න කියන එක නම් බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලා කරණාවක් නෙමෙයි. ඒ නිසා අපිට අනාගතේ පිළිබඳවත් අපේ ජීවිතය තුළ යම් සැලැස්මක් සැලසුමක් අවශ්‍ය වෙනවා. හේතුව ඒ සැලසුම සහ ඒ සැලැස්මල් අපි තුල තියෙන යථා ස්වභාවයේ අපි ජීවිතය තුළ අවබෝධ කරගත්තේ තියෙනවා. බොහෝ මිනිසු තමන්ගේ ජීවිතේ ගත කරන්නේම අපේක්ෂාවන් සහ බලාපොරොත්තු තියාගෙනමයි. අපි අපේක්ෂාවන් සහ බලාපොරොත්තු තියාගෙන
ඒ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු ඉලක්ක ජය ගැනීම සඳහා තමයි අපට අපේ ජීවිතේ බොහෝ වෙලාවට අපි ගත කරන්නේ. ඔබ දන්නවා තරුණ ජීවිතයේදී තරුණ දරුවන්ගේ ජීවිතය තුළ තියෙන හීනය තමයි තමන්ට ලොකු රස්සාවක් ගන්න ඕනේ කියලා කියන කාරණා. ඒ රැකියාවක් ගත්තට පස්සේ තමන්ට ඉතාමත්ම ඉහළ මට්ටමේ මංගල කටයුත්තක් කරගන්න අවශ්‍යයි කියලා කියන කාරණාව එක හීනයක් බවට පත් වෙනවා. ඉන් පස්සේ සමහරලාට විශාල වාහනයක් ගැනීම ඒ වගේම ලොකු ගියක් දොරක් හදා ගැනීම මේ හීන පස්සේම තමයි මිනිසු තමන්ගේ ජීවිතය ගත කරන්නේ. එතකොට මේ හීනවලට මිනිසු ගමන් කරන විට ඒ හීන අපිට සැබෑ කරගන්න බැරි වුණාට පස්සේ අපට පේනවා අපට අපේ ජීවිතය තුළ එක්තරා ආකාරයකට හරි අතෘප්තිකර තත්ත්වයක් ජීවිතය තුළ ඇති වෙනවා. ඒ නිසා අපිට ප්‍රශ්න ගැටලු සහ නොයෙකුත් දේවල් වලදී අපි හිතන මතන ආකාරයේ සහයක තීරුම් ගැනීම මත තමයි අපට අපේ ජීවිතය තුළ පින්වත් මේ தත්ත්වය අවබෝධ කරගන්න පුළුවන්. බලන්න බුදුහාමුදුරන්ගේ දේශනාවකදී සඳහන් වන කාරණාව. අර සංයුත්ත නිකායේ ප්‍රථම භාගයේ සඳහන් වන එක දේශනාවකදී පැහැදිලි කරන්නේ එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටින්නේ ස්වාමිනි වහන්සේගේ ශාසනය තුළ මේ වැඩ ඉන්න මේ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා එක වේලක් වළඳලා උන්වහන්සේ බොහොම සෑහලුවෙන් ජීවිතය ගත කරනවා. ඒ වගේම වර්ණමත් විදිහට උන්වහන්සේලා ජීවිතය ගත කරනවා. එක ආහාර වේලක් ගත්තත් බොහොම ලස්සනට ඉන්නවා නම් සාමාන්‍යයෙන් දවසකට ආහාර වේල 3කට වඩා වැඩිපුර ගන්න අය කොච්චර ලස්සන වෙන්න ඕන නැහැ. එහෙම එකක් නැහැ. ඒ නිසා උන්වහන්සේලාගේ තුල තියෙන රහස කුමක්ද? ඒ විලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්ට යෙදුනේ දෙවියනි ඒ භික්ෂුන් වහන්සේලා අතීතයේ පිළිබඳව අතීතඥාන සෝචන්ති අතීතයේ පිළිබඳව උන්වහන්සේලා කල්පනා කරන්නේ. ඒ අතීතී විචි සිදුවීම් පිළිබඳව හිත හිත කල්පනා කර කර ජීවිතය ගත කරන්නේ නැහැ. අනාගතය ගැනත් ලොකු අපේක්ෂාවක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ජීවත් වෙන මොහොත තමයි උන්වහන්සේලා බොහොම සීහකපලම යුතුව ජීවිතය ගත කරන්නේ. අපි සමහරලාට තනියම හුදකලාවේ ජීවිතය ගත කරන විට අතීතී පිළිබඳව අපිට අහිමි වෙච්ච දේවල් පිළිබඳව කොච්චර කල්පනා කර කර කල්පනා කර ජීවිතය ගත කරනවද? අතීතී මිනිස්සු ඔබට බැනපු දේවල් ගැන කොච්චර කල්පනා කර කර ඒ ගැන හිත හිත කල්පනා කරන්න ලත වෙනවද? දරුවෙක් විභාගේ පාස් වෙන්න බැරි වුණාට පස්සේ ඒ ගැන කොච්චර හිතනවද? හරියට විවාහයක් කරගන්න බැරි වුණාට පස්සේ ඒ විවාහය අසාර්ථක වීම නිසා ඒ ගැන හිත හිත කොච්චර කල්පනා කරනවද? ව්‍යාපාරයක් කරන කෙනෙක්, රැකියාවක් කරන කෙනෙක් තමන්ට ඒ දේවල් අහිමි වීම අතීතයේ තුළ අහිමි වෙච්ච දේවල් මිනිස්සු සමහරවිට ඔබට රිදවපු අවස්ථාවන් ඔබට නොයෙක් ආකාරයේ පීඩාවට පත් කරපු අවස්ථාවන් අපහාසයට නින්දාවට පත් කරපු අවස්ථාවන් මේ සියල්ලක් පිළිබඳවම පින්වත්නි අපිට පේනවා අපට අපේ ජීවිතයේ තුළ සමහර වෙලාවට අතීත සිදුවීම් එක්ක අපි ගොඩාක් හිරවීමකට ලක් වෙලා තියෙන එක්තරා සිරකරුවන් බවට පත් වෙලා තිබෙනවා. අනාගතයේ පිළිබඳවත් අපිට දරන්නව බැරි තරම් ආකාරයකට සමහරලාට බලාපොරොත්තු සහගත ජීවිතයක් ගත කරනවා. නමුත් සැහැල්ලු ජීවිතයක යහපත් වූ ජීවිතයක තියෙන ස්වභාවයේ தත්ත්වයේ තමයි පින්වත්නි ඉතාමත් හොඳ සිහි කල්පනක් යුක්තව අපට අපේ ජීවිතය ගත කිරීම. බලන්න මම ඔබට කාරණා දෙකක් මෙතනදී පැහැදිලි කිරීමක් කරනවා. මේ කාරණා දෙක බලන්න බුදුහාමුදුරුවෝ මොනතරම් ලස්සනට එක කළමනාකරණය කළා අපට පෙන්눔 කොට වදාලාද. දැන් පළවෙනි කාරණාව මම ගත්තොත් එහෙම ජීවිතයේ සමහර වෙලාවට අර මහා අර්බුදකාරී තත්වයන් තුළ අපිට ඒවට මොන දීමේ ශක්තියක් ඇත්තේ නැහැ. හැබැයි ඔබ නිවැරදි නම් ඔබ සත්‍යවාදී නම් ජීවිතයේ ඕනම ප්‍රශ්නයකට ගැටලුවකට මොන දීමේ ශක්තිය ඔබට තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඔබ දන්නවා තථාගතයන් වහන්සේට භික්ෂුන් වහන්සේලාට එල්ල කරපු බරපතලම චෝදනාවක් තමයි ස්ත්‍රියක් දූෂණය කරලා එයා මරණයට පත් කළායි කියලා කියන කාරණාව. සුන්දරී පරිබ්‍රාජිකාව පිළිබඳව සඳහන් කරපු කාරණාව මේ සුන්දරී සූත්‍ර දේශනාව ඉතාමත් හොඳ අපූර්ව ආකාරයකට නව අර්ථකථනයක් ඔස්සේ පින්වත්නි විග්‍රහයකට ලක් කරන්න පුළුවන්. නමුත් මම ඔබට ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් වටිනාම කාරණා දෙකක් විතරක් අරගෙන මම මේක සඳහන් කරන්නම්. බලන්න දැන් සුන්දරී පරිබ්‍රාජිකාව පන්සලට ආපු ගියපු කෙනෙක්, මිනිසුන්ගේ සැකේ උපදින ආකාරයට ආපු ගියපු කෙනෙක්, එයාගේම පරම්පරාවේ හිටපු අය එයාව ඝාතනය කළා. ඒ ජේතවනාරාමි දියාගලේ ඇඟුවා. හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේට සහ භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලාගේ කීර්ති රාවිය ගොඩක් පැතිරුණා. මිනිසුන්ගේ තිබිච්චි බැඳුම් පිදුම් සහ සියල්ලක්ම වැඩි වෙන්න පටන් ගත්තා. මිනිස්සු ලෝකයේ තුල ජනප්‍රියත්වයට පත් වෙනකොට, සමහරවිට මිනිසුන්ගේ ප්‍රසාදය ඇති වෙනකොට, ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තවත් කටයුත්තක් වෙන්න පුළුවන්, මිනිසුන් නොයෙක් ආකාරයේහි එයාගේ දියුණුව හෝ අනිකුත් දේවල්
වලක්ලීම සඳහා නොයෙකුත් උපක්‍රම යොදනවා පින්වත්නි අපි දන්නා මේවා ඊ타මත්ම පහත් ක්‍රියාවන් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන් සමහරවිට මිනිසුන්ගේ තියෙන ඉරිෂාව ක්‍රෝධය පිට කරන අවස්ථාවන් තියෙනවා අපි දන්නවා අපි සමහර වෙලාවට එක නිෂ්පාදනයක් කරන භාණ්ඩ නිෂ්පාදනයක් කරන කර්මාන්ත ශාලාව පටන් ගත්තොත් ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයකට තවත් කෙනෙක් ඒ අල්ලපු වැත්තෙන් පටන් ගන්නවා නමුත් ලෝකේ දියුණු රටවල මිනිස්සු එහෙම නෙමෙයි ජපානය වගේ රටවල මිනිස්සු යම් කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නම් ඒ නිෂ්පාදනය කරන භාණ්ඩයට සහයෝගය දක්වන්න පුළුවන් තවත් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම තමයි කරන්නේ අපි කරන්නේ අපි කරන එකම තවත් කෙනෙක් බලාගෙන ඒකම කරන්න උත්සාහ කරනවා නමුත් ඒක අපේ තියෙන අසත්පුරුෂකම් බොහොමයක් දේවල් තමයි එක්තරා ආකාරයකට මතුවීමක් මම කියන්නේ එකෙන් තවත් කෙනෙක්ගේ කර්මාන්තය කරන්න එපායයි කියලා. නමුත් අපි බොහෝ වෙලාවට අපි අනිත් පුජ්‍යලයා පරාජයට පත් කරන්න ඉරිෂාවට කරන කාරණාවන්. අර බුදුරජාණන් වහන්සේටත් භික්ෂුන් වහන්සේලාටත් උන්වහන්සේලාගේ තිබිච්ච කරුණාබරිත ස්වභාවය ජීවිත යථාර්ථයේ පිළිබඳව කියලා දුන්න අවස්ථාවලදී උන්වහන්සේලාට කරන්න පුළුවන් ඉහෙළම ඒ අපහාසය පෙන්වත් සිද්ධ කළා. ඒ තමයි මේ සුන්දරිගේ පරම්පරාවෙමින් ආව මරලා දියාගලේ හංගිවා. මේ අය ගියා රජතුමා ළඟට. ඊළඟ කිව්වා අපේ පරම්පරාවේ ඉන්න හොඳම කාන්තාව, ලස්සනම කාන්තාව. එයා දැන් දවස් කීපයක් තිස්සේ නැහැ. කොහෙද වැඩිපුර ගියේ? වැඩිපුරම ගියේ ලෞතරා බුදුරහාමුදුරුවෝ හිටපු ජේතවනාරාමයට. ගින් හොයන්න කිව්වා. මියාගේ මලමිණිය ගොඩගත් අපින්වත්නි. අරගෙන පාරයිනි තියාගෙන බුදුරජාණන් වහන්සේට වික්ෂුන් වහන්සේලාට නොයෙක් නිඳා අපහාස කරන්න පටන් ගත්තා. ඔබ දන්නවා මේ වගේ බරපතල ප්‍රශ්නයක් ඔබට චෝදනා කරන අවස්ථාවන් තියෙනවා. ඔබ ජීවිතයේ සමහරලාට කිසිම වැරද්දක් නොකරපු කෙනෙක්. ඒ වැරද්දක් නොකරලා එහෙත් ඔබ උසාවියකදෝ විනයම් තැනකදී ඔබ වර්ධකරුවෙක් බවට පත් කරනවා. මම මෙතනදී උසාවියට අපහාස කිරීමක් නෙමෙයි සඳහන් කරන්නේ. නමුත් මොනියම් හෝ සාක්ෂි පදනම් කරගෙන අවසානයේදී කිසිම වැරද්දක් නොකරපු කෙනෙක් යා වැරදිකාරයෙක් බවට පත් කරනවා. එව නැත්නම් මිනිමරුවෙක් බවට පත් කරනවා. අපිට පේනවා එතනදී යා කොයිතරම්නම් අපහසුතාවයට පත් වෙනවද කියලා. පින්වත්නි අපි සමහර කාරණාවන් කර්මානුරූපවත් හිතන්න අවශ්‍ය වෙනවා. ජීවිතයේට වැරද්දක් නොකරපු කෙනෙකුට වැරද්දක් කළා යයි කියලා අර වාගේ තැනකදී අපිට පේනවා චෝදනාවක් කළොත්. මේක බුදුරජාණන් වහන්සේගේ කාරණාව නෙමෙයි සාමාන්‍ය ලෝකයේ තුල තියෙන කාරණාවක් ගත්තොත් එනම් පෙර සංසාරයේ තුල අපි කරපු අකුසල කර්මයක්මයි. සමහරලාට ඔබ තාමත් හිරමැදිරියක සිරපත් කරන කෙනෙක් නම් ඔබ පවුලේ හෝ කවුරු හරි කෙනෙක් එවැනි දෙයකට සිද්ධියකට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් කිසිම වැරද්දක් නොකර ඒ විදිහට අවුරුදු ගණන් ජීවිතාන්තය දක්වාම සිරපත් කරනවා නම් එය මේ ආත්මේ කරපු අකුසල කර්මයක් නෙවෙයි පෙර සංසාරයේ තුල කරපු අකුසල කර්මයක්. ඒ අකුසල කර්මයේ සමහරලාට අපිට ගෙවන්නම සිද්ධ වෙනවා කොයි තැනක කොතනක හිටියත්. ඉතින් මා සඳහන් කළේ අපිට අර වගේ බරපතල චෝදනාවක් කරනකොට අපිට ඒක දරන්න බෑ. සාමාන්‍ය මිනිස්සු අපි ලෝකෙට මුහුණ දෙන්න අවශ්‍ය වෙනවා. නමුත් අපිට පේනවා ලෞතරා බුදුහාමුදුරන්ට මේ ප්‍රශ්නේ බරපතල ආකාරයට චෝදනා කළා. ඔබට යම් කිසි කෙනෙක් ඔබ මිනිමරුවයි ස්ත්‍රී දෝෂයකයි කියලා ඔබට චෝදනාවක් කළොත් හැබැයි ඔබ වැරද්දක් කරලා නැහැ. ඔබට ඒක දරාගෙන මේ ශක්තිය තියෙනවද? මා විශ්වාස කරන දරාගෙන මේ ශක්තිය බොහෝ දෙනෙකුට නැහැ. සමහර ඇත්තන් අවසානයේදී තමන්ගේ ජීවිතය තුළ හිතන්නේ කල්පනා කරන්නේම එක්කෝ සීදී විනාශ ගන්න ඕනේ කියලා කියන කාරණාව. කාර්යාලයක හෝ කොතනක හෝ වැඩක් කරන විට ඔබට පොරුව චෝදනාවක් සිදු කරනවා නම් ඔබට ඒක සමහරලාට දරා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔබේ ආයතනයේ ප්‍රධානියා සමහර වෙලාවට ඔබට යම් යම් චෝදනාවක් කරන ඔබ වැරද්දක් කරලා නැහැ. ඒත් ඔබට මේ පුංචි දේ පවා ඔබට දරා ගැනීමේ ශක්තියක් ඇත්තේ නැහැ. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේට අපහාස කරන්නට පරිබ්‍රාජිකාවගේ පවුලේ පිරිස හැමතැනම ඇගේ මලසිරුර හැමතැනම අරන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සහ භික්ෂුන් වහන්සේලාට චෝදනා කළා. නොයෙක් නිඳා අපහාස කළා. මිනිසු බැන්නා. භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩම කරන විට නොයෙක් චෝදනා ඉල්ල කරන්න පටන් ගත්තා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ත්‍රිලක්ෂණ ගැන සඳහන් කරනවා, අතහැරීම ගැන සඳහන් කරනවා. මේ ඔක්කොම දේවල් තියෙද්දිත් මේ සියල්ලක්ම අපිට පේනවා මේවා සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාට දරා ගන්න ශක්තියක් ඇත්තේ නැහැ. භාග්‍යතුන් වහන්සේ සමීපට ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා, ස්වාමීන් අපි මේ නගරය අත්හැරලා දලයන්. අපට හරි අමාරුයි ඉන්න. මේ මිනිසුන්ගේ නිඳා අපහාස ගොඩක් වැඩි. ඒ නිසා ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ ඉතාමත් හොඳින් දැනගෙන හිටියා මේ කාරණාවක් මක්ති කියලා. තථාගතයන් වහන්සේ පින්වත්නි අපිට පේනවා භික්ෂුන් වහන්සේලාට දේශනා කළා, මහණෙනි කලබල වෙන්න එපා. අභූතං ආදි වශයෙන් දේශනාවකදී පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් වැරද්දක් කරලා නැතුව යාට වැරද්දක් කළා යයි කියලා කියනවා නම් යම් කිසි කෙනෙක් වැරද්දක් කරලා යා වැරද්දක්
කලී නැහැ කියලා කියනවනම් යම් කිසි කෙනෙක් වැරද්දක් කරන්නේ නැතුව යාට වැරද්දක් කළායි කියලා කියනවනම් යම් කිසි කෙනෙක් වැරද්දක් කරලා යා වැරද්දක් කළේ නැහැයි කියලා කියනවනම් මේ දෙගොල්ලන්ටම ඔවුන්ට කර්මානුරූපව අපාගත සිද්ධ වෙන නිසා වහන්සලා කලබල වෙන්න එපා අපි නිවැරදි අපි සත්‍යවාදී එනස අපි සත්‍ය තුල නිවැරදි තුල අපි ජීවිතය ගත කරමු භාග්‍යතුන් වහන්සේ අපට පේනවා මේ දේශනාවේදී ඉතාමත්ම ලස්සනට ඉතාමත්ම මනරම් ආකාරයකට දේශනාවක් සිද්ධ කළා ඒ තමයි මේ ශබ්දය සත්තාව මේ භවිෂ්‍යති නසෝ බික්වේ සද්දෝ චිරං භවිෂ්‍යති මහණෙනි මේ ශබ්දය මේ මිනිසු කරන උද්ඝෝෂණය මේක එච්චර කාලයක් පවතින්නේ නැහැ ඒ ඉතාමත්ම කෙටි කාල සීමාවක් තුළ පවතින්නේ මිනිස්සු මොනතරම් සමහරට අසත්‍ය දේවල් වලට උද්ඝෝෂණ කළත් ඔබට චෝදනා කළත් හැබැයි එය හැමදාම කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි ඒ නිසා නිශ්ශබ්දව ඉන්ටයයි කියලා කියන කාරණාව වික්ෂුන් වහන්සේට අවධාරණය කළ හේතුව මොකද කාලේ විසින් සමහර ප්‍රශ්න අපිට උත්තර හොයලා දෙනවා කාලේ විසින් අපිට උත්තර හොයලා දෙනකොට සත්‍ය කුමක්දයි කියලා කියන එක හිලිදරව් වෙනවා ඒ නිසා අපිට පේනවා බලන්න මේ ප්‍රශ්නයකදී ගැටලුවකදී අපි ඒකට ප්‍රතිඋත්තර සපේනවට වඩා හොඳ සිහි කල්පනාවක යුක්තව අපට උත්තර දීමේ හැකියාව පින්වත් තියෙනවා දැන් එතනදී අපිට පේන්නේ යම් කිසි කෙනෙක් නිවැරදි නම් සත්‍යවාදී නම් නීති ගරුක නම් යුක්ති සහගත නම් අපි වැරද්දක් කරලා නැත්තම් මා කියන්නේ කිසි කෙනෙකුට අපිට බය වෙන්න අවශ්‍ය නැහැ ඔබට දහසක් මිනිසු චෝදනා කරන විට ඔබට පුළුවන් නම් හිනෙහි ඒවට උත්තර දෙන්නට ඒ ඉතාමත් වැදගත් මොකද අර අජාම් බ්‍රහ්මන් සාඹරෝ එක අවස්ථාවේ සඳහන් කරන ඔබට බල්ලායයි කියලා කිසියම් කෙනෙක් බැන්නොත් ඔබ නිශ්ශබ්ද විය යුතුයි පිටිපස්ස හැරලා බලන්න තමන්ට නැට්ටක් තියනවද කියලා තමන්ට නැට්ටක් නැත්නම් තමන් බල්ලෙක් නෙමෙයි ලෝකී ජීවත් වෙන මිනිස්සු ඔබට මොනතරම් චෝදනා කළත් නිඳා පහස කළත් හැබැයි ඔබ නිවැරදි නම් සත්‍යවාදී නම් ඔබ කිසි දෙයකට ඔබ කලබලයටපත් විය යුතු නැහැ ඔබ හොරා හොරායයි කියලා කිව්වනම් ඔබ දූෂකයයි කියලා කිව්වනම් වංචාකාරයයි කියලා කිව්වනම් ඔබ කලබල විය යුතු වන්නේ ඔබ ප්‍රතිඋත්තර සැපිය යුතු වන්නේ ඔබ හොරෙක් නම් පමණයි ඒ නිසා ඔබ හොරකම් කරලා තියෙනවා නම් වංචා කරලා තියෙනවා නම් ඔබ බය වෙනවා තැති ගැනීමට ලක් වෙනවා ඒ නිසා සමහර වෙලාවට මේ වගේ දූෂණ වංචාවන් වලට සමහරලාට ලක් වෙච්ච මිනිසු දෙවියන් නදින්නට බාරහාර වෙන්න සමහරලාට යනවා නමුත් බුදුරජාණන් වහන්සේට කරපු චෝදනාවෙදී වහන්සේ නිවැරදිව ඒ අවශ්‍ය කරන නායකත්වයේ වික්ෂුන් වහන්සේලා ලබා දුන්නා සතියක් දෙකක් යනකොට කාලේ විසින් ප්‍රශ්නේ විසඳලා දුන්නා මිනිසු තීරුම් ගත්ත බුදුහාමුදුරන්ට මේ කරන චෝදනාව බොරුවක් එනිසා වික්ෂුන් වහන්සේලාට කරන චෝදනාව බොරුවක් එනිසා කවදාවත් පින්වත් මේ මහ පොළොවේහි බොරුවක් කරලා මිනිසියෙකුට හැංගෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ වැරද්දක් අපරාධයක් කරලා නීතියෙන් කොහින් හරි පැනලා ගියත් එයාට කවදා හරි දවසක කර්මයෙන් එයාට විපාක විඳින්න සිදු වෙනවාමයි ඒ නිසා වංචා කරපු මිනිසුන්ට කපටිකම් කරපු මිනිසුන් තමයි බයක් සැකකින් යුතුව ජීවිතය ගත කරන්න සිද්ධ වෙන්නේ බොහෝ ආරක්ෂක වළවල දමාගෙන ජීවිතය ගත කරන්න සිද්ධ වෙන්නේ බයක් සැකකින් තොරව නිදහසේ ජීවත් වෙන්න පුළුවන් අපි වැරද්දක් කළා නැත්නම් බලන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල තියෙන විශිෂ්ට ස්වභාවය කොයි තරම් දුරට අපිට යහපත් ජීවිතයක් කළමනාකරණය කර ගැනීම සඳහා අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියනවද කෘතඥ මිනිසුන් තමයි කුංචි શબ્දයක් ඇහුණත් අපට පේනවා අපට අපේ ජීවිතයේ තුළ ඉතාල වශයෙන් අපි ප්‍රශ්න වල සහ ගැටලුවට මුහුණ පාලා අපි පීඩාවටපත් වෙනවා ඒ නිසා තමන්ගේ ජීවිතයේ තුළ අතීතී විච සිදුවීම් පිළිබඳව හිත හිත කල්පනා කර කර අනාගතී පිළිබඳව ලොකු සිහින ලෝකික මමම ඉන්නේ නැතුව මේ මොහොතේදී අවශ්‍යම වෙලාවේදී ඔබට මේ ප්‍රශ්න සහ ගැටලු හොඳින් කළමනාකරණය කරගෙන යහපත් ලෙස ජීවිතය ගත කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒ තමයි අපේ මානව ජීවිතය තුළ තියෙන විශිෂ්ටතම ස්වභාවී බවට පත් වෙන්නේ. ඉතින් අපිට මේ තරම් විශිෂ්ට ධර්මයක් තිබෙනවා අපට අපේ ජීවිතය තුළ. අපි මේ ධර්මයේ රසය අපි හොයාගන්න අවශ්‍ය වෙනවා. මේ ධර්මයේ රසය අපි හොඳට හොයාගන්න විට පින්වත්නි, ඒ ඔබේ ආධ්‍යාත්මික සුවේ සඳහා බලපානවා. ඒ නිසා ජීවිතයේ අපි වඩාත් සුන්දරම මොහොත සතුටුම මොහොත මේ මොහොතයි. මේ ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ ඔබට සතුටක් තිබෙනවා නම්, මේ ජීවිතේ පැහැදීමක් තිබෙනවා නම් මෙයයි සුන්දරම හෝරාව සුබම මොහොත බවට පත් වෙන්නේ. ඒ නිසා අපි සුබවාදී විදිහට හිතමු කල්පනා කරමු ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් වැරදිච්ච තැන් වෙනස් කරගන්න පුළුවන් හොඳ සීකල්පනිත වූ ජීවිතයක් ගත කරන්න. මේ අවසානයේ අපි ප්‍රාර්ථනා වෙන්නේ ප්‍රඥාව ඇති කරගෙන උතුම් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගන්න. අදත් එහි පසුක දේශනාව සඳහා දායකත්වයේ දරපු පින්වත් පිරිසට වගේම ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම නිදුක් වේවා නිරෝගී වේවා චිරජීවීන් ලැබේවා.
ඒ පරම්පරාවේ මිය ගිහිලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා දෙවියන් සහිත අපි හැම දෙනාටම පතන බෝධියකින් නිවනින් සැනසීම ලැබේවා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි මීට වසර 6කට පෙර මත්තේගොඩ බණ්ඩාරනායකපුර පදිංචිව සිට මිය ගිය එස්වී සොබනී මෑණියන්ටත් අම්පාර නාමල් ඔය හතරේ කණුවේ පදිංචිව සිට මිය ගිය KM මුතුබණ්ඩා පියාණන්ටත් KM සමරසේකර ඇතුළු දෙපාර්ශවයේම මිය පරලොව සැපත් නැතෑ හිතවතුන්ට අචරාමර නිවන් සැප ලැබේවායි පින් අනුමෝදනා කරමින් SD සේත්‍රිස් ඇතුළු දරුවන් විසින් අද දින මෙම ධර්ම දේශනාවට දායකත්වය දක්වන ලදී.